সিং এর মন্ত্রিত্বমা উদ্বোধনের আইডি হাতে কালো একতে বের ভবিষ্যতি গরু মূলাসন আরুড গরু সভাপত্য মানে আদ মে কথাগর বিবাদ আপিট উডিং কাহম কডা পাহাত বিবাদ মকদ ন্যায় পুস্তকে তুল মে পার্লিমেন্ট কমিটুয় তুল কথা করল আদে মে వెనకొట అవసాన కరాన్న తిబునే మెరటే ప్రజాంతవాది ఆరక్ష బలాపొరుత్తు వెన మినిస్సు ప్రజాంతవాది వెనసక్ సందహ వెన కారణావేది మెరటే ఆండుగం వ్యవస్థావే 22 సంశోధనయ సమ్మత కరన్న నిమిత వెలావ తమై అద మే వెనత్ వివాదేకట అపే కాలయ మరన్న సిద్ధ వెలా తీయన్నే 22 ఆండుగం వ్యవస్థావ అహంబెం ఆ వ్యవస్థ సంశోధనయ అహంబెం ఆపికక్ నివే ఏ వ్యవస్థ సంశోధనయ మే సమాజే పహుగే కాల పరిచ్ఛేదయ తుల అతివచ దేశపాలన కతికావక ప్రతిఫలయ విశేషం అలుత్ ఆండుగం వ్యవస్థావ లబాదినవ కేల ఎదా అపి శ్రీలంక పొజ్జన పెరుముని జయగ్రహణ గన్నకొట గోటాబి రాజపక్ష మెత్తమాగే సౌభాగ్య దక్కు ప్రతిపత్తి ప్రకాశని సదహన్ కరల ఏకడ జనవరమక్ హంబేల ఏ వెనుమేం కటుగుతు కరమిన్ తీయన వెలావే ఏ అతరతుర విశ్వేని ఆండుగం వ్యవస్థావ గెనల్లా కరపు యం దేశపాలన వినాశ నివర్తి కలగన్న తివిచ అవస్థావ తమై అపిట ఈ దవసే కరపు ఏ దేశపాలన ఉప్పర వెట్టియన్ అపిట అహిమ వెలా గియే ఏక పెత్తకేం బలువాం మేరటి అధికరణ పద్ధతి స్వాధీన కరన్న ప్రజాంతవాదే శక్తిమత్ కరన్న అనిత్ పశ్చిమ బెలువైన్ పశ్చే మేరటే గమన్ మగడ హాని వెచ్చ వినవెచ్చ యం దేశపాలన తీందు నివర్తి కరన్న ఏ గత్త తీందు వినస్ కరన్న గత్త తీందు కరన్న తిబిచ్ అవస్థావ తమై అపట అహిమ వెలా గియే దా ఏక హంబ్యాక్ విదియర ఉనాద కినక దా మట తీన ప్రశ్నే ఈయే జనాధిపత్యమా మే పార్లమెంటు అమతల కథా కరన్న బావ అపి కౌరువత్ దాన్నే నే అపి మెతన్ దెనకొడ జనాధిపత్యమా ఆవ జనాధిపత్యమా కథా కర ఏక హొందై కమక్ నే හැබැයි එතුමාගේ කතාව බාධක කරගෙන නිවාදයක් කරනවා නම් ඒ කතාවේ අඩුම ගානේ පිටපත් ලබා දීලා නියමිත කාලයක් ලබා දීලා එහෙම දෙයක් වෙන්න ඕන කතාව කොල්ල ඉවරච්ච ගමන් මෙතන ඇතුලේ සංවාදයට පිළිතුරක් විදියට විවාදයක් දෙන්න කටයුතු කරා දෙවන ජන කතානායකතුමා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පක්ෂ නායක කණ්ඩායම රැස්වීමක් අඳවලා යහපත් රැස්වීමක් ගන්නකොට ඒකට නීතිපතිවරයා ගෙන්වලා නීති අර්ථකථනත් ගෙනල්ලා මේ පාර්ලිමේන්තු සම්පදාය තුළ මෙරට ව්‍යවස්ථාදායක තුළ මේ පනත් සම්මත කරන ක්‍රමවේදය තුළ ආපු 22 ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයට හරහට බැරියර් එකක් දාන්නත් එතන කටයුතු කරන්න සංවිධානාත්මක කටයුතු කරා. මොකද මේ ව්‍යවස්ථාව ආවේ නිකම්ම නෙවෙයි මේ සංශෝධනය. බරු අමාත්‍යමා සඳහන් කරපු ආකාරයට අවස්ථා ගණනාවක් කතා බහ කරලා පක්ෂ විදියට පක්ෂ නායකයන් විදියට සාකච්ඡා කරලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා අර්ථ නිරූපණය අරගෙන අනිත් පැයෙන් පාර්ලිමේන්තු අධිකරණ අමාත්‍යාංශයේ උපදේශකාර සභාවේ සම්මත වෙලා ඒ ආපු පනත තමයි ඊ අකුල ගන්න කටයුතු කරේ. ඒක නිසා මේ පනත නැවත වතාවක් ගේනවද නැද්ද කියන කාරණාව සැක සංකා අප වෙත පහළ වෙමින් තියෙනවා. ඊයේ මේ සිදුවීම මෙතන සිද්ධ වෙනකොට ඊයේ රාත්‍රියේ මේ ලෝකෙම අපේ රට දිහා බලාගෙන හිටපු වෙලාවක් මෙතන කතා කරව ජිනීවා මානහිංගම් කොමිසම අපිට විරුද්ධව යෝජනාවක් ගෙනලා ඡන්ද හිමිසන්න තියෙන වෙලාව ඒ මානවකම් කොමිසමේ කතා කරන්නේ මේ ප්‍රජාන්තවාදී විනස්කම් සහ සංසෝධනංග කතා කරන්නේ ඒ යෝජනාවෙත් ඇතුළත් වෙලා තිබුණ ඒ කාරණා එහෙ ලෝකෙම ඡන්ද ගන්න ඉන්න වෙලාවේ මෙතන කරපු ප්‍රජාන්ත විරෝධී කියාවලිය මා විශ්වාස කරනවා අපිට ඡන්ද අඩු වීමටත් යම් බලපෑමක් වෙන්නේ නැති කියලා අපිට හැමදාම අපේ කන්දරුවට උදව් කරපු රටවල් ගණනාවක් ඊයේ නිව්ට්‍රල් එහෙම නැත්නම් නිහඬ ප්‍රතිපත්තියක ඡන්ද වැළඳීමේ වැලක හිදීම ප්‍රතිපත්තියට යන්නේ හේතු වෙන්නේ ඒ කාරණා වෙන්නේ නැති අනෙක් පැයෙන් බැලුවම ජනාධිපත්‍යමය කතාව ජනාධිපත්‍යමය කතාව සඳහන් කළා එතුමා මේ වගේ කතා දැන් කිහිපයක් ජනාධිපති වුණාට පස්සේ කරා අගමැති වුණාට පස්සේ කතා කිහිපයක් කරා ජනාධිපති වුණාට පස්සේ ප්‍රතිපත්ති ප්‍රකාශන විවාදයේදී අයවැය ගේන වෙලාවේදී සහ ඊයේ දවසේ කතා කිහිපයක් කරා මේ කතාවල එතුමා උත්සාහ කරේ මේ ජාත්‍යන්තර දිනා ගන්න තියෙන ඕනෑකම මේ ප්‍රශ්නේ ගොඩ ගන්න නම් ප්‍රශ්න වෙනස් මේ ප්‍රශ්නට විසඳුම් ගේන නම් ලෝක දේශපාලන ජාතික දේශපාලනයට හා සමානව ඒ තීන්දු දින ගැනීම අවස්ථාවේ තියෙනවා හැබැයි ඒකට සමපාතෝද මේ කට හැඳ මේ රටේ සිදුවීම් සිද්ධ වෙන්නේ ලෝකෙම අපේ රටේ දිහා බලාගෙන ඉන්නකොට මේ රටේ දස්ත මර්ධන පරද භාවිතා කරලා මර්ධනයන් සිද්ධ කරනවා ලෝකෙ මේ සඳහා අවධානය යොමුමින් තියෙනවා අද ඒ කාරණාව තුළ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී විනාශ වෙනවා කියන කාරණා ලෝකෙ තුළ චිත්තයක්ම අවිලා තියෙනවා ඉතින් මේ හැම කාරණාවක්ම අපිට බලපානවා මේ ප්‍රජාතන්ත්‍රවාදී ගමන ශක්තිමත් කිරීමට වෙන බාධාවන් විදියට අනිත් පැයෙන් බැලුවම ජනාධිපතිතුමා කතාවේ හරය එතුමා කිව්වේ පහුගිය දවසේ මම සංචාරයන් කිහිපයක් ගියා ඒකේ තොරතුරු කියන්න ආවා කියලා සාමාන්‍ය සංචාරයන් වලින් දෙක ඒ සංචාරයන් තුනෙන් දෙකක්ම ගියේ නිල සංචාරයන් නෑ මලගෙවල් වල යන ගමන් අපිත් මලගෙවල් වල ගියාම ඕම්බි ගහන්න එහෙම නැත්නම් බුලත්තර කකා කාත් එක්ක හරි කතා කරන්න කට්ටි එකදොල කතා කරන තැන් වල ඒක නිල සාකච්ඡා වෙන්නේ නෑ ඒ කාරණා අපි දැක්ක ඊයේ දවසේදී පැහැදිලිවම ජනාධිපතිතුමා මෙතන සඳහන් කරා ඔබතුමාට තවත් විනාඩි දෙකක් කාලයක් තිබෙනවා ජනාධිපතිතුමා මෙතන පැහැදිලිව සඳහන් කරා ජපාන එකඟුණා කියලා මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවේ සභාපතිකත්වය ගන්න කියලා මම දැක්ක ඊයේ හවස් වෙනකම් ජපාන තානාපති කාර්යාලය තුන එහෙමත් වරුන්දුවක් වෙලා නැහැ කියලා
ඒකනිසා මේ විවාදය මා විශ්වාසයන්නේ පළ රහිත විවාදයක්. අනිත් පැසෙන් බැලුවම ජනාධිපතිතුමා කතාවේ මේ රටේ මේ තියෙන විනාශයන්ට මොනවාද උත්තර දෙන්නේ? අර්බුදය ගැන කවුරුත් දන්නවා. අර්බුදයට විසඳුම් හොයන ක්‍රමවේදය තමයි වැදගත් වෙන්නේ. එතුමායි කතාව පුරාවටම තිබිච්ච MM කාරණා දිහා බැලුවම ස්ථිරසාර වැඩපිළිවෙලක් ගැන කිසිම තැනක සඳහනක් වුණේ නැහැ. එක පැත්තකින් බැලුවම මේ ආර්ථික අර්බුදයට වේදෙච්ච කාරණා දැන් මේ ආර්ථික අර්බුදය විසඳන්න ගත්ත ඇතම් තීන්දු එක පැත්තකින් පොලි අනුපාත වැඩි කිරීම සම්බන්ධ ඒ වගේම අනිත් පැයෙන් බැලුවම බදු අනුපාත වැඩි කිරීම සම්බන්ධ ගත්ත තීන්දු තුළ මේ රටේ නිෂ්පාදන ආර්ථිකය තව තවත් විනාශ කරන වාසියම මේ ආර්ථික හකුලා විගීමේ වේගය වැඩිවීම තුළ තවත් ගැළවිය නොහැකි අර්බුදයට ගොනු වෙමින් තියෙන බව පේන්න තියෙනවා. අනිත් පැයෙන් බැලුවම රටේ ආර්ථික වර්ධන වේග වැඩි කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග ගැන කිසිම පැහැදිලි කිරීමක් නැහැ. මේ රටේ ආහාර අර්බුදයක් තියෙනවා. ආහාර සඳහා වන උද්දමනයේ 95% කියලා ඊයේ ජනාධිපතිතුමාම කියන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ ආහාර අර්බුදයට ආහාර උද්දමයට උත්තර හොයන්න සාධාරණ ක්‍රමයක් මොනවද කියන කාරණා සඳහන් වෙන්නේ. ඒක නිසා මේ කාරණා මා විශ්වාස කරන්නේ ඵල රහිත සාකච්ඡාවක් වෙනුවෙන් තමයි මේ විවාදය අපි කටයුතු කරන්නේ. අපිට අවශ්‍ය වෙලා තියෙනවා ඉදිරි කාල සීමාව තුළ මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයන් ගණනාවක් අද අලුතෙන් නිර්මාණය වෙමින් තියෙනවා. පහුගිය කාලයට වඩා මෙතන දැනුත් කතා කරා මද්ද්‍රව්‍ය භාවිතාව රටේ විනාශයේ කාර්ය විදියට වැඩි වෙමින් තියෙනවා. අනිකෙත් පැත්තෙන් බැලුවම පාතාලය කාලයකට පස්සේ නැවත වතාවක් මහා දවන්ත භීෂණයක් බවට පත් වෙමින් තියෙනවා. බල්ල බලල්ල ගානට මිනිස්සු මරණ තත්ත්වයක් පත් වෙලා තියෙනවා. පාසල් සිසුන් සිසුවියන් අතර මද්ද්‍රව්‍ය භාවිතා කිරීම භාවිතා කිරීම වේගයෙන් වැඩි වෙලා තියෙනවා. මේ ආර්ථික අර්බුදයේ එක ගොදුරක් විදියට රටේ ළමා පරම්පරාව ශිෂ්‍ය පරම්පරාව ගොදුරක් බවට පත් වෙමින් තියෙනවා. ඒක මා හිතන්නේ ඉතාමත් දරුණ ඛේදවාචකයක්. ඒක නිසා මේ සමස්ත ක්‍රියාවලියම වෙනස් කරන්න කටයුතු කරන්න ඕන. අවසාන වශයෙන් ජනාධිපතිතුමා කතා අවසන් කරේ මේ අර්බුදය ගොඩ ගන්න කවුරුත් එකතු වෙන්න කියලා. එතුමා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට ඉන්නකොට තමයි අපි ඉදිරිපත් කරපු යෝජනාවට එතුමත් එකතු වෙලා මේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරේ සරුපාක්ෂ වැඩපිළිවෙලක්. එතුමා අගමැති වුණාම ඒකට උත්සාහයක් ගත්තා. හැබැයි ජනාධිපති වෙච්ච වෙලාවේ ඒ සඳහා කිසිම මැදිහත්වීමක් වුණාද? එතුමා අපි යෝජනා කරපු ජාතික සභාව යෝජනා කරනකොට ඒ ජාතික සභාවේ අරමුණු වුණේ සියලු පක්ෂවල අදහස් විමසලා මේ ක්‍රියාවලිය යම් දායකත්වයක් දෙන්න අපිත් එකඟ වුණා. අවසානයේ කතාව අවසන් කරනවා. ඒ ජාතික සභාව මොකද්ද වුණේ? තවත් එක් විකාරයක් බවට පත් වෙලා ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ ගොදුරක් බවට ජාතික සභාව පත් වෙලා තියෙනවා. ජාතික සභාව සාමාජිකයන් 37යි. ඒ 37න් 8 දෙනෙක් ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ සාමාජිකයන්. එහෙම වෙන්න පුළුවන්ද? ඒ 8 දෙනාගෙන් 3 දෙනෙක් නිලබලයෙන් පත් වෙනයි. තව 5 දෙනෙක් පත් කරා. පක්ෂක නායකයන් ගණනාවක් නැහැ. පක්ෂ නායකයෙක් ඉන්න පුළුවන් එක්කෙනයි. එතන ජාතික සභාවේ ඡන්ද විමසීම් බල දේවල් නැහැ. එතන ප්‍රතිපත්ති ගැන කතා කරන තැනක් නම් ඇයි එහෙම බල දුරණයක් සඳහා වෙන මැදිහත් වීම වෙන්නේ? ඒක නිසා අපට සිද්ධ වුණා ජාතික සභාවට සහභාගී නොවී ඉන්න. ඒක නිසා සැබෑ ඕනෑකමක් තියෙනවාද මේ රටේ දේශපාලන අර්බුදය විසඳන්න, ආර්ථික අර්බුදය විසඳන්න? ඒ කියන කාරණා අපට ප්‍රශ්න සහගතයි. ඒක නිසා අපි විශ්වාස කරනවා අවසාන වශයෙන් කතානායකතුමා ඊයේ දවසේ නිවේදනය කරා 18 19 දවස් දෙකේ 22 ආණ්ඩුකම ව්‍යවස්ථා සංස්කරණ එනවා කියලා. ඒක වහාම ගේන්න ඕන, අනිවාර්යයෙන්ම ගේන්න ඕන. මේ රටේ මිනිසුන්ට කියනවා මේ වෙනුවෙන් ඇස්තරගෙන බලාගෙන ඉන්න, මේ වෙනුවෙන් මැදිහත් වෙන්න, මේකෙන් මග අරින්න කිසිවකට ඉඩ දෙන්න එපා කියන කාරණා සිහිපත් කරමින් මට වෙලාව ලබා දීම සම්බන්ධව තමයි ස්තුතිපද කරමින් මාන්නේ යන බොහොම ස්තුති. ස්තුති කරු මන්ත්‍රීතුමා. ගරු